සබු ෆාම් හවුස් එකේ සැඳැල්ලේ සිට ඇත පතනේ දෙස බලා උන්නාය. පතනේ පුරා ඇත්තේ හද්ද කලවරය. ඔය අනුභව කෑතර පෙනෙන්නේවත් නැත. මේ රෑ සීතලේ උ ෆාම් හවුස් එකෙන් තනියම ගියේයි. ඒ පිස්සට මේ මාරය මොනවා හරි වුණොත් අපි වග කියන්න ඕන. එයාට මොකද? හදවත කියන්නේ එහෙමයි. එහෙත් ඕගෙන විමසන්නටවත් කෙනෙක් මේ ලෝකේ නැත. තමන්ගේ කියන කෙනෙක් නැති වුණාම තියෙන දුක පුදුම වේදනාව. ඔහු මොහොතකට කලින් ප්‍රේමාට එහෙම කිව්වේ අඬමින් බව සපෝදානේ. ඔහු තමන්ගේ කියන්නට හැකි කෙනෙක් සොයා නොගන්නේයි. තමන්ගේ කියන අය ලැබෙනව මිසක සොයාගත නොහැකි බව සපෝදානේ. තමන්ගේ කියන කෙනෙක් සොයමින් පාරවල් දහහක ගියත් එක්කෙනෙක්වත් හමුවන්නේ නැත. මීගේ අම්මාගේ වන්දිනීටත් පහන් දැල්වෙන පුතෙක්ව දමා ඒ අම්මා ගියේයි. මොනාද මගේ බබි එන්නකො ඩාන්ස් කරන්න. හදිස්සියම සඳල්ලට ආ දිල්ලාරගේ හඬින් සපෝගේ සිතුවිලි විසිරී ගියේ. ඔහුගේ ළඟින් ආ බ්‍රැන්ඩි ගඳ සපෝගේ මනස අවුල් කළේ. මට ටිකක් හිසරදේ වගේ දිල්ලාරයියේ මෙහෙම ඉඳලා ඉන්නම්. ඇයිම්? ඕ සපෝ ඕනටත් වඩා වැළඳගත්තේ. තරමක බ්‍රැන්ඩි මතකින් උන් දිල්ලාර සපෝ වැළඳගත්තේ ඇයව තම සිරුරට තෙරපෙන් ලෙසිනි. අනේ මේ යන්න. වයින් ටිකක් ගෙනත් දෙන්නද? පිස්සුද ප්ලීස් අයිය ඇහන්න. මොහොතකට කලින් විනි තනිකමේ පතල කොතරම් සුන්දරද. ටිකකින් එන්න ඕන බබි ඩාන්ස් කරන්න තේරුණාද? සපෝ පහල සාදේ දෙස බැලුවාය. ජනප්‍රිය බටහිර ගීතයකට පිරිස නටමින් උන්නේ. ඒ ජීවිතේ හිස්සයි කෙල්ලට සිතුනි. ප්‍රේමා කෙල්ලට කෝපිකක් හදාගෙන ආවේ කෙල්ල තනියම බව දැනගෙන. මොන පැත්තකින් ගත්තද ඇගේ ජීවිතේ දුකයි ප්‍රේමාට සිතුනේ. කෙල්ලට ළඟදීම ජීවිතය ගැන බරපතල ලෙස දෙවෙන්නට සිදු වෙනු ඇත. බේබි සැඳැල්ල කළුවරේ ප්‍රේමා තනියම රත්තරන් නැතුව කාත් එක්ක ඉන්නද ප්‍රේමා? අනේ මම පොල් සම්බෝලේ හදලා ඉවරුනේ දැන්. සුදු හාල් හොඬ තුනක් තිබ්බා. මටත් එක්ක ඒත් පේන්න කන්න එපා. සපෝ දිග සුසුමක් හෙළුවාය. ආ මං කෝපි එකක් ගෙනාවා. දවල් ඉඳලා මොනවත් බීවේ නැහැ නේද? උගුරකට වෙහෙල්ලා හිටියේ. ඇත්තටම ඇයි පාටේ මොනවත් කෑවේ බීවේ නැත්තේ? හිතෙන්නේ නැහැ ප්‍රේමා. අනේ මන් දන්නේ. අපි බේබිගේ උපන්දිනේට පොඩි පාටියක් දාමු. හා ඔයා උයන්න ඕන හොඳේ. දෙන්නම්කෝ බේබි මරු කෑමක්. සපෝ සැඳැල්ලට බරව ඈත බලාගෙන කෝපි එක තොල ගෑවායි. කොල්ලා මහරෑ මොකට පන්සල් ගියද මන්දා? මේ අන්ධකාර පළාත්නේ. එයාට උදේට යන්න තිබ්බනේ. එයාත් ඒක ගැන හිතලා වගේ ප්‍රේම සිතුවාය. මෙහෙතින් පාටිනේ බේබි. මේවා ඇද්දි ඉන්නත් බෑනේ. ඒ නිසා ගිහින් රෑවෙලා එයි. බේබි නැත්තම් මාත් යනවා සාගර මල්ලියෙක්. හිටානින්දා කොහොමත් අපි දෙන්න යන්. හා ගිහින් බෝධි පූජාවකුත් කරමු. මොනාරි කරන්නත් ඕන ප්‍රේමා. මට හරි බයයි. ප්‍රේමා කිසිවක් නොකෑ ළඟට මේ උන්නාය. මොකද්ද කරදරකාරයා ළඟළඟ යතයි ප්‍රේමාටද සිතුනි. ප්‍රේමා බේබි සමහර විට අපිට ආයෙත් කැන්ඩි යන්න වෙයි. එහෙම වුණොත් අපි කියන්න හොඳේ. අනේ මං වෙන කොහෙ යන්නද වස්සුවේ? අපරාදේ මං හරි ආසාවෙන් මේ ජීවත් වුනේ. ජීවිත කාලෙම මෙහෙම නිස්කලංක ඉන්න හිතුවේ. කරදර ඉන්න කලින් කරදර ගැන හිතන්නත් එපා බේබි. අපි බලමු. සබෝ දෙන්නෙත් වලින් ගැලූ කඳුළු විසදාගත්තේ ප්‍රේමා බලා සිටිද්දීමේ. සුජාත ඇහැරුණේ පාන්දරමේ. ඇහැරුණු එකස ඇගේ දෑසිරි මාතාගේ කාමරෙට. ඌ පාන්දරෙන් අවද වී ඉන්නා බව සුජාතා දනී. තාත්තේ ආදුව පාන්දරම? තාත්තතේ බිව්වද? ඔවුදුවේ. මං තාත්තේ අදාර පුතාව ටිකකට උදේ ගන්නද වාහනෙත් එක්ක. දෑසිරි මහතා තම ලේලිය දෙස බැලුවේ පුදුමේනි. ඇහිදුවේ අසනීපෙන් වගේ. අනේ නෑ තාත්තේ. සුජාතාගේ දෙනෙත් වලින් කඳුළු ගැලුවේ දෑසිරි මහතා බලා සිටිද්දීමේ. මට ගොඩක් දේවල් තේරෙනවදුවේ. මටත් දැන් කතා කරන්න බෑනේ. නෑ තාත්තා එහෙම මොනවත් නෑ. මට නුවර ගෙදරට ටිකක් ගිහින් එන්න හිතුණා. ඒ ගෙවල් වහදාපු විදියටමනේ තියෙන්නේ. හදිස්සියේ දුවේ. දෑසිරි මහතා ඇසුවේ බියනේ. නෑ නිකන් තාත්තේ. ඔය දුවයි මෙහෙන් යනවා නම් කියන්න. මාත් මේවා කරන්නේ නෑ. එහෙම දෙයක් නෑ තාත්තේ. මටත් ඉන්නේ කෙල්ලෙක් නේ තාත්තේ. මං අම්මනේ. කෙල්ල ගැන බය වෙන්න එපා.
මාත් ඉන්නවා කියලා ගාව. මං දන්නවා මං උදේ කොල්ලව ටිකක් ගන්නද? පරිස්සමින් ගිහින් එන්න. සුජාතා කාමරෙන් ආවේ කඳුළු පිසමිනි. ගෙදර සියල්ලම උන්නේ තද නින්දියේ. ඇයි කුස්සියට ගියේ ප්‍රේමව සාගිනේ. ලකුණෝනා මං ප්‍රේම කෙල්ලත් එක්ක අද ටිකක් නොර යනවා. අපිට කැම තියන්න එපා. අනේ හදිස්සිය ලකුණෝනා. හදිස්සියකුත් නැහැ ප්‍රේම. කොයි වෙලේ මෙහෙ යන්න වේද දන්නේ නැහැ. ප්‍රේම සුජාතා දෙස බලා උන්නේ පුදුමේනේ. කැම ටික හදලා මාත් ඉන්නද ලකුණෝනා? යන් අර කොල්ලටත් කියන්න උදේම ඇඳ ගන්න කියලා. අනේ හොඳයි මං හිතුවා පොලිස් වාහනේ යන්නේ කියලා. කොල්ලව ඊය හවසම දැක්කේ නෑ කනව දැක්කෙත් නෑ. මේ අපි මේ බත් ටික කලන් කෑවා ලකුණෝනා මල්ලීමයි. එහෙනම් මෙන්න කියන්න එන ගමන් මාලිගාවටත් යන්න ඕන. අම්මා හදිස්සෙම නුවර ගෙදර බලන්නට යන්නේ ඇයිදැයි සපු දැන උන්නයි. ඊයේ දිල්ලාරගේ සාදේ නිමාවේ සෑහෙන දේවල් ටිකක් සිතන්නට දියේ. සපුට පවා ඊයේ නිින්දක් ගියේ නැත. ඉහට උඩින් මහා බරක් තැබුවක් මෙන් හිස පවා කගියන්නට විය. අම්මාට දැනෙන්නේද තමාට දැන්නේ බයෙන් බව සපු තනේ. ඒ සමගම සපුට සීවී ඊයේ සාගර කුස්සියේ ප්‍රේමා සමග කියූ දේවල්ය. දිල්ලාර මහත්තයා අපේ බේබිව බඳිනවාක්කේ. අපරාධ බේබිගේ ජීවිතේ. ඕ කියූ එවදන් සීවෙද්දී පපු අලුතින් දෙවියයි. පුරා රැහැම සපෝ ඇහැරවා තිබේද මේ කතාවේ. අපරාධ බේබිගේ ජීවිතේ. ඕ කියෝ මේ වදන් දෙක තුන එතරම් හදවත පාරන්නේ ඇයි? අම්මා එද්දී සපෝ නාගෙන තුවාවේ පටලාගෙන නාන කාමරෙන් ආවා පමණි. සුජාතා දැන් බිබුණු මලක් බඳු තම දුව දෙස මොහොතක් බලා උන්නාය. මේ තරම් අපූර්වට පිරිසුදුව හැදූ කෙල්ලව තිල්හර වැනි කෙනෙකුට දෙන්නට කොහොමඩත් හිතාදා ගන්නට ඇයට නොහැක. උදෙම යනවද අම්මා? ඔවුමෙනික උදෙම යන්. අම්මාගේ මුණ ඒතරම් හොඳ නැත. සපුතු ආයේ පිටිම අම්මව බදාගත්තයි. කෙල්ලගේ ළඟින් එක එක සුවඳෙයි. මට හරි බයයි අම්මේ. සපු එහෙම කියන්නේ ඇයිදයි අම්මා දනී. මං ඉන්න ගලවා බය වෙන්න එපා මෙනික. අපිට නුවර ගෙදරට යන්න වේද? සමහර විට. තාත්තා අපිට යන්න දෙයිද? තාත්තා මොනවා කියයිද කියලා මං දන්නේ නැහැ. ඒත් අපට සමහර විට යන්න වෙයි. මේ ෆාම් හවුස් එක දමා යන්නට හිතාදාගන්නේ කෙසේද? අපට අපේ නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැහනේ නේද අම්මේ? අද විතරක් නෙමේ පුතේ, එයාලා හැමදාම එහෙමයි. සපුට අම්මාගෙන දුක සිතුනේ. පොලිස් නිලධාරියක සමග විවාහයේ අම්මා අන් බොහෝ බිරිඳන් විඳින සතුට අහිමි කරගත් බව සපෝ දනී. ඇඳගන්න පුතේ, මං අර කොල්ලට ඇඳගන්න කිව්වා. අම්මාර කොල්ලා කිව්වේ කාටද සපෝ දනේ? අම්මා තාත්තගෙන් ජීප් එක ඉල්ලා නොගෙන ඔස්සමග යන්නේ ඇයිද සපෝ දනේ? මාලිගාවටත් යන්න ඕන පුතේ, බල්ල හොඳ ඇඳුමක් අඳින්න. සපෝ අම්මා ගියවසු කැරපතේ ඇඳෙන තම රුව දෙස බලා උන්නයි. තැඹිලි පැහැගත් වායෙන් එතුන වත දෙස බලා සිටිද්දී සපෝට යලිස් සීවේ අර කතාවේ. අපරාධි මිසගේ ජීවිතේ සපෝට හිල්ලිනේ. ඇතම් පපෝ දෑතිම වසා ගත්තාය. මට ආදරේ නැති කෙනෙක්ට මම මේ ඇඟට අතවත් තියන්න දෙන්නේ නැහැ. සපු නුවර යන්නට ඇඳගත්තේ තන් තැඹිලි බහගත් සායකු සුදු බ්ලවුස් එකකුත්. මේ සිල් බ්ලවුස් එක ගත්තේ මීට වසරකට පමණ පෙර මහනුවරේදී. පන්සලට යන විට අඳින්නට කියා ගත් මේ බ්ලවුස් එක නොඇඳේ මේ පට්ටි වලට ආපසු පන්සලකටවත් යන්නට බැරි වූ නිසායි. කෙල්ල කොණ්ඩේ එක මිටකට බඳින්නට ගොස් යලි තොහේ කඩා වැටෙන්නට දමා ගත්තායි. කොච්චර පිස දැම්මද උදේට නෑ පසු කොණ්ඩේ වේලෙන්නේ නැත. ප්‍රේම හදිස්සින් හදිස්සින් උදේ කෑම මේසේ දමමින් උන්නයි. ඇයද ඇඳගෙන ඉන්නවා දකිද්දී සපුට සතුටක් දැනේ. අපිත් එක්ක යනවා නේද? ඕ බේබි, මං නුවර ගෙදර දැකලත් නෑනේ. ෂෝක් එහෙනම්. ඔය ඇති කෑම මේසේ දැම්මා. බේබිලා කාලද යන්නේ? අපි යන ගමන් කමු. ඊයේ වගේ තැනකින්. සපෝ සිනාසුනේ හක බලාගෙන. එතන නරකම නැත. ඔහු පෙනෙන්නට නැත. ප්‍රේමාගෙන් ඔහුගෙන අසන්නටද නැහැක. නුවර යනවා කියලා හරි ආසාවෙන් ඉන්නේ. ප්‍රේමා කිව්වේ කතා කරන්නේ කාගෙනදයි නොකියයි. එහෙත් ඇයි මේ කියන්නේ කාගෙනදයි සබෝ දනි? කවුද ප්‍රේමා? දන්නෙම නැහැ. මේගේ හරි කපටි කෙල්ලෙක්. ප්‍රේමා යටසිතින් සිතුවාය. අර මල්ලි බේබි. බේබිලා එක්ක හැමේ යන්න හරි ආසයි. ගිහින් උදේ කිව්වම කියනවා හොඳ වෙලාවට අලු ෂර්ට් එකකුත් තියෙනවලු.
අනුචර් මොකටද නුවර යන්න? පව් බේබි දුප්පත් කොල්ලා. දුප්පත් කොල්ලට ජීවිතේ වෙන මිසිතුරු දෙයක් නැහනේ. ප්‍රේමගේ කතාවෙන් සපෝ විම්බලා ගත්තාය. ඔහුගේ ජීවිතේ පමණක් නොව තමාගේ ජීවිතයේද මහා විසිතුරු දේවල් නැත. සතුටක් ලබන්නේ මෙවැනි පුංචි දෙයකින් නොවේද?